ංස්කෘතිය කියැ කිසියම් ජනතාවකගේ පුද්ගල ජීවිතයත් සමාජ ජීවිතයත් එකට සම්බන්ධ කොට ය විදිමත් කරන ආකල් පහ චර්ය සමූහය ඒක තමයි අපි සංස්ෘතතිය කල න එතෙදීය බරතබන්නට ඕනිී කාරණ දෙකතමයි ආකල් පහහා චර්ය සමහය කියන එක තර ඕනෑම පුද්ලයකුට ජීවිත දෙක් තියන ක්තම පුද්ගල ජීවිතය අනික තමයි සමාජ ජීවිතය එදට මේ ජීවිත දෙකම එකට සහසම්බන්ධ කරන පාලම දියට තමයි අපි සංස්කෘතිය හඳන ගන්න. ලංකාවේ බවිධිමත් සංස්කෘතිය පටන්ගන්න ආරම්භවනි ප්‍රස්ටතුපූර තුංගන සතවර්ශයේද ොමනැතන්. බුද්ර්ෂ දෙසය තිස්හතේද තමයි ලංකාවේ සංස්කෘතිය විදිමත් වන්න පටගන්නේ තමයි පැහැදිල්ලෙසම ගත්තොත් මහින්දා ගමනය මේ යනා අධමත් කාලයක සිට මේ දක්වාම අපි දකින ඉතිහාසයක් ගොඩ නැගන්නේ ඒ සංස්කෘතිය හරහා. එතකොට ඒ සම්බන්ධයෙන් යම් දැනුමක් යම් අධ්‍යාපනයක් යම් අවබෝධයක් රටක ජීවත්වෙන පුරවැසියන්ට තිබී යුතු. ඒ අවිවාධාත්මක කාරණාවක් සංස්කෘතියයට අභියෝග කරන්න හ සස්තුති න න ු සංස්කෘති ැනක නැතු එකට අභියෝග කරන්න බැ කිසිව කට එතකොට ඇයි අප අපේ අම්මටතාත්තට වඳන්නේ අම්මටතාතර වදින එක ශ්‍රීලාංකික සංස්කෘතිය මූළිකාන්යක්. එතකොට ඇයි වඳන්නේ කියල තර්ක කරන කෙනෙක් එහෙ මේක් හැදුුණයි කිය ැනගත්තර ප සෙතර්ක කරන්නේ නෑ එනිසා සංස්කෘතියට අභියෝග කරන්න න්න හොඳන සංස්කෘතිය හරියට අධ්‍යනය කරන්නේ නැතුව.ඒවගේම කිසියම් රටක මහා සංස්කෘතිය කියල ගත්තිනු. මහා සංස්කෘතියදට ලංකාවෙත් ඒ මහා සංස්කෘතියක් තිනවා එතරේ මහා සංස්කෘතිය ඇසුරේ වැඩෙන උපසංස්කෘතින් ගණනාවක් ති නවා. මේක අර්ථකතනය කරනවා සමාජවිද්‍යඥන් සංස්කෘති කියල්ල කන්නේ මිනිසා ස්වබාදහමට අභියෝග කරන්නට ගත්ත පලවෙනි උත්සාහයක. මොකද අපි සතෙක් කියන එක අමතක කරපු සිදුවීමත් සංස්කෘතිය තමයි. සංස්කෘතිය නිසා තමයි අප මේ ගොඩක් ෂිෂටාචාරම්පන්නවෙන්නේ සංස්ෘති නිසාතම අපි ඇඳන්දන්න සංකෘතිය නිසා තමයි බොහෝ අපිට ඇතිවෙන සිරිත්විරිත් ඇති වෙලා තියන්නේ ඒ නිසාම දැන් අපිට අමතක වෙලා තියන අපි මේ ස්ොබාදහම සතෙක් කියන එක. ඒ නිසා අපිට දැනෙන කාරණාවක් තමයි වබාදහම තියෙන්නේ අපිට යැපන්නට වගේ අදහක් අපිට ඇතිවෙලා තියෙන. එනිසා ඒ අර්ථකතන තක්ක ප්‍රමාණයක හරි කියල ටහදෙන සංස්කෘතිය කියෙ කියන්නේ මිනි. බධහමට අභියෝග කරන්න ගත්ත පළවැනි උත්සායක ළ ඒේ කාහිංසක උත්සාහයක්ගේ සවාධාමට रिදිච්ච උත්සාහයක් නෙමයි. ඒ තුළ කිසියම් සමාජ ප්‍රගමනයක් ඇති කරන්නට තමයි ඔවුන් උත්සාහගත්ේ සංස්කෘතියයේ තියෙන තව මූලික ලක්ෂණයක් තමයි වෙනස්වීම කියක සස්කෘතිය අලත්ත නොහැම ලැම් සස්කෘතියක් එක විදියටටම පවතින් න්නේනෑ අප විදේශධාතිීන් තුනක ආක්‍රමණයන් වලට ලක්වෙච්ච රටක් විදිේරගත්ත හම අපේ මහා සංස්කෘතිය තුළ අපිට දැන් තේරුණේ නැතිවුණට අපේ මහා සංස්කෘතිය තුළ මේ සුද්ධ දේශීය සංස්කෘතියක් නෑ. ඒ මිස්ත්‍රදේශය සංස්කෘතියක් තමයි තියෙන ඒ එක ඒ අප අපේ කරගෙනති නවා. හැබැයි එතැනද වඩා වැදගත් සාධකය තමයි මේවා අපිට ගැලපෙන්න විදියට සකස්කර ගැනීමේ හැකියාව තියෙනවා නං. ස්තුතිට නයක්ේ නැතු ගටලක්න අපේ නිවාසල බොෝ දැන් අපි කතා කරන සමහර වචචන පවා. අපේවාගමාලාවට එන්නේ විදේශීය භාෂාවගේ මුදාහරනයක් කිෙරගතු ස්තෝපූ වගේ වචනඒවා අපේ වචන නෙමයි කන්තොරූ වගේ වචන නවා අපේ වචන නෙමයි අල්මාර අපේ වචන නෙමයි කනප්පු මේවා අපේ වචන නෙමයි හැබැයි දැන් අපිට මේ ඒවා සිංහල වචන වෙලා ති න. ඒ අපේවජන මෙතර ස්තෝපක් කියලෙක් නොතිබුණ අස්ථාවක ස්තෝපක් එකතු වෙන්නේ වෙන සංස්කෘතියකින් තමයි ඒකන්නේ එතක දැන් බෞද්ධ සංස්කෘතිය ගත්තොත්ය බෞද්ධ සංස්කති සම්පර්ණයම ගත්තොත්ම ඉන්දියානු ආභාසයක් තමයි ඒ එකතුළ අපි දකින්නේ. හැබැයි දැන් වර්තමාන සමාජය තුළ තියෙන සංස්කෘතික ගැටුම පටන්ගන්න මෙහෙයි. අපි නිවසක් සකස් කරනකොට එක ඇමරිකානු පන්නන්නේ නිවසක් ද රෘුෂයානු පන්නේ නිවසක්දය ජපානයේ ආකාරය නිවසක්ද කියන නෙම ඒ ගැටලු වෙන්නේ. ඒක භූගෝලීය වශයෙන් අපිට අපේ රටේ කරන්න පුළුවන්ද කියන එකයි දැිදත්ොත් පිග්මිවරුගේ නිවාසගත්තොත් ඒ නිවාස වල අපූරු හැඩයක් තිේ නවා. ඉග්ලු නිවාසගත් ොත් එවේ අපූරු හඩයක්තිේනවා හැපැයිදැ ඒක මේ සමකාසන්න රටේ ගැල් හදල් අපිට ඒ ගතර ජීවත්වෙන්න්න පුළුවන් එන කාරනාව ඉතාවක අප හැම දේ හදාගන්න ජීවතති දස්සායනි. එතවට අපි ඇුම් පැළඳුම් ගමකක් ඇඳුම් පළඳම් අපේ සංස්කෘති කොටසක්. එතකොට මේ ඇඳුම් පැළඳුම් කියන්න මේ සංස්කෘතිකාංගය වෙනස්වීමට ලක් වෙනවා. දෙක එක නවත්තන්න පුලා එකක්න මේ හැබැයි ඒ වෙනස්වීමට අපි භාවිතා කරන විලාසිතාවොයිතරන්දදුරට අපේ සංස්ෘතිඇත එක්ක බද්ධ වෙනෝදිකෙන කාරණාව තුම මේ ගැටුමඇති වෙන්නේ දැන් උදාාරණයක් ඉතිරගත්තවත්. ගේ ෞද්ගලි විශ්වාස ම කියන්නේ මගේ පෞද්ගලි ශවාසය තමයි කාන්තාව සාමාන්‍යෙන් ගෞමක් අඳනට වඩා ආරක්ෂිතයි කලිසමක් කඳන එක එක ආරක්ෂිතයි එතකොට කාන්තාව කලිසමක් අඳනක ආරක්ෂිතයි ගෞමක් කඳිනට වඩා හැබැයි දැන් එතකොට තියෙන දේතමයි එවනම් ගෞම අපේ සංස්කෘතිය කොට සක්ද අප හිතාග නින්නවා ගෞවම අපේ සංකතින ගවමේ සංක න ගවම ඉදී සංකතිය කොට. ඉග්‍රී ලකාව ඩාවනත්තන් අපිට ගවුන් ඇන්නේනේ ගෞමත්ි පට පිටින් ගෙන අපි. එවන අපි ගවති විච්ච සංකෘතිය තමයි රෙද සහට්ටසාරිය නතමයි සාරිනය ඔසරිය එක තමයි අපි ගවති බිච්ච සංස්කෘතික සාම්ප්‍රදායක ඇඳුම. හැබැයි මම මේ අද ජීවිතය අභියෝගත් එක්ක ගත්තාව මංවිස්සාාස් කන රෙද්ද හැ්ටේ ඇදිනෝටත් වඩ රක්ෂිතයි කාතාව කලිසමක් අන්දින එකගේ. හැබ දැන්මම් මේ මතය මේ විදියට සමාජගත කළාට ම මේ තර්කයක් ගොඩන ගන්නේ, මේ සමාජගත කළාට, තවම අපිට ඇවිල්ල නෑ, කාන්තාවක් කලිසමක් අඳන එකේ කාන්තාවගේ ශරීරයට කොයිතරන් සෞඛ්‍යම මේ බල පෑම කෙල්ල වෙනවා ගෙනක තාම කවුරුත් විග්‍රහ කර නෑ එතකොට අන්න එත ගැටලක්තිය ැම් ම පෞද්ගලකෝ දකින්නෙමත් කාතාව ආක්ෂාවත්ති හදදිසක දුව පුල ත්තක නත් වැටෙන්න්නේ කවුල පැටල්ලෙ කාතාවට ශරක සිදධ ව හිසනයක් නවත ගන්න පුලුවන් ි දෂන ස්තාවක් තගන්න පුලුව යම් කාලක හරි දැන් ඔන්න අපි මතයක් ඉදිරිපත් කර. හැබැයි. අපි තවම අධ්‍යයනය කරලා නැමේ මට හිතච කාරනාවක් තවම අධ්‍යේනය කරලා නෑ කාන්තාවක් කලිසමක් අඳිනකොට ඒතුර ඇගේ ශරීර සෞඛෙට යම් බලපෑමක් තියනවද්ද කියන කාරනාව තවම අපි අධ්‍යනය කරලා නෑ එතකොට එහම බලපෑමක් තියෙන පුළුවන් එතකොට අපි මුලති පාවිචි ක ොරද්ද සහැට් ට දැඟ අපිටාගේෙන්ඩ පුළුවන් එතන තර්කඇ තියෙන එමගේ එන්නත් බෑ එමට මෙන්න මේ දෙක අත්තර මැදී තත්ත්යකට අපි මේ සකස් කරගන්න අපි නස්ට මයිස් කරගන්න නි සකස් කරගන්නනේ එතකට මහා සංස්කෘතිය කොටසකුත් තන තියෙනවා නැත්තනේ මහා සංස්කෘතිය කොටසකුත් තියන ර්තමාන අභියෝග සඳහා හැඩග සීමකුත් ඒතුළ තියෙනවා ඒතුළ තිය එතකොට හැබැයි මෙම ප්‍රශ්ණයක් මතු නවා. කෙනෙකුගේ ජීවිතයේ විශාලම සංකෘතික මංගල්ල විදියට තවමත් ලංකාව සලකන්න විිවාා හැබයි විවාහේදී කලිසම කඳිනවට වඩා ඔසරයක් හෝ සාරයක් අඳින එක තුළ ඒ උත්සවයට ගම් බීරත්වය වැඩියනු. එක කිසිවෙකුටත් නැෑයි කෙලකෙන් බෑ. අන්න ඒවගේ තැන්වල්දි සංස්ෘතිය බලපානක අපිට නවත් ඇඩ බෑ ඒ. අපි විශවාස කරනවා බෞද්ධ විදිරම සියල්ලම තේර්මේ මේ අනිත්‍යයි? මරු හම යාගරන්න තේරුක්න එක් දවසකින් අයින්කරු කෙක ප විශ්වාස කරන අප පිගන්න තරකනකුල පිගන්න ෞදධ දර්ශන ය හෙමයි එවනට අප සස්කර තට ට දැත්වන මොකදේදේ ඒ තම අපි දින කීපයක් තියගන්න. අනිත් අයට අවසාන ගෞරුවය කරන්නේ දින්න කීපේ තියාගන්න එතකොට ඒ නිසා තමයි මේ අනිතේ අතාර්ය දැනගන්න අපි ව දවකිපයක් මේ තියගන්න න්න හේත්තු නිසා. එද ඒවගේ සංස්කෘතික මිනිසුන්ගේ හදවතට බැඳදිච සංස්කෘතික සිද්ධන්තත් එක කටයුතු කරද පිතාම ප්‍රවේශම් වහේතුයි. නිසා අපි හැම වෙලාවකතිම බලන්නට ඕනි මේ සංස්කෘතිය අපිට ගැලබෙන විදියට සකස්කර ගැනීමේදී. ඕනෑම රටක ආභාසය ලබා ගැනීම කියන කතාය වරදක්ම දක්කින්න නෑ ආවාසය ලැෙනක නොවතන්නත් බෑ. හැබැයි ඒක අපේ සංස්කෘතියට, ගලපාගන්න භාවිතා කරන්නට පුළුවන්න එතන ගැටලුවක්ඇැතිවෙනෙන උදාරනක් ආර පාවිච්ි කරන විදධවිධාන්න අපි අතින් තමයි අප හාරගනෙක ම ප සස්කති ක්ෂණ ඉන්දියාවත්තේ හ තමයි දක්ුණුවාසය බෝරට හැබයි අපි ජපානයට ගයාම ගොල්ල හශියය පාවිච්චි කරනවා. හැන්ද සහ ගෑරුපුව පාවිච්චි කරනවා. එතකට මේක අපේ සංස්කෘතියට නොහොරුයි. ඒ වනට මගේ ත පෙචිච වෙලාවගද හැද ස ෑරප පවිචින ගටලුවක් කෙනේ. ම ගටලුව කෙනෙනෑ හැවයි මේ ගැටලුව මතු වෙන්නේ එක විලා සිතාවක් බවට පත් කර ගැනීම මෙතම ගැටලුවමත. ලංකාවේ ඉග්‍රසි භාෂාව කියනකො ඉංග්‍රරිසි භාාව මෙ ල මක් ඉග්‍ර ෂාව ෝක මෙවලම. ා ච රන්න න ුසි පාච රන්න න න ොක් වැඩ ාව පරිවර් න ැ ංක ති ක් ොක ංකෘති ක්ෂ ම ං ල හිම .